ඒ ෞරනිය වාමන්හන්ස ගෞුණනී මෑණියන් වහන්ස සද්ධහමන්ත පින්වත්න්නේි අපි නිස්සාරනේ පාත්වන තුන් සේ වන භහවනාවට සටහනේ දෙවන ධර්ම දේශනාවාරය සඳහායයි සෝද නම් වෙන්නේ එසඳහා සිෙව දෙනාම තැන්පත් වෙෙලා සාධකාරයක් පාත්තන්න. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මං්්‍යමානෝ භික්කවේ බද්ධෝමාරස්ස අමං්්‍යමානෝ මුත්තෝ පාපිමතෝඇවරණී ස්වාමන් වහන්ස කරුණීය මෑණියන් වහන්ස සද්ධන්ත පින්වත්න්නේ. අපි මෙම භහවනා වැසටහන්ට මාතෘකාව සපයා ගත්තේ සලායතන සංයුක්තය එන යව කලාපී සූත්‍රයෙන්. ත්‍ර යව කලාපී සූත්‍රයේද බුදුරජන් වහන්සේ. එක පත්තින් කියන්න පුළුවන් අපේ හිත මං්ඥනා කරන ආකාරය අපේ හිත හිතාගන්නා ආකාරය සිතවිලි ජනනයවීම සම්බන්ධෙන් සෑහෙන ගැඹුරු විවරණයක් ඉදිරිපත් කරනවා ඒක ආරම්භයක් තමයි අපි අරගත්තේඒ පටන්ගන්න උපමාව ඒක යන්නේ පමතක් කරගත්තා යව හාල්මිටියක් අපිදු හතරමංහන්දියක ඇම සන්ධස්ථානයක තබලතියෙනවා ඒතකොට එක දිසාාවකින් එන්න ැත්තෙ ොහම ක්තිමත් ැත් දෙෙක් හැවිල්ල ඒ අවහාල් මහිටියට වැරෙන්ම් පහර දෙනවා. දිගටම පත් පාවිච්චි කරල්ලා වැරෙන් පහර දෙෙනවා කත්ලීයක් පාවිච්චි කල්ලා. එතකොට ඒ හරහාල් පුදුම විදිහට ඒ අවහල් මිටිය තැලිලා පොඩිවෙලා යනවා. තවත් දිසාාවකින් ඒවගේ තැත්ෙක් වෙලලා ඒ විදිටම් පහර දෙෙනවා ඒ හරහාත් තැල්ල පොඩිවෙලා ඒ යවහාල් වෙෙන්වෙලා අිතුම ඉරංගුවගේ මනාහරයේ ධාන්‍යය වෙෙන් වෙලා ඉ පසිති තවතාවවා කුඩු වෙන ගතියක් පිටි වෙන ගතියක් දක්වා දැන් ඔයවිදියට යනු ඒවිදිේට බුදුරජයන්වාස දේශනා කරනව තුන්වෙන්නෙක් හතරවැන්නෙක් පස්වැන්නෙක් හයවැන්නෙක් ඇවිල් ඔයවිදිටම පහර දෙනවා. ස හත්වනන්නෙකුත් ඇල්ලා ත මොන හරිතරලා ගෙන එයත් ඉතිම පහරදලා සම්පූර් න මෙමතවට සුන් වෙසු වෙලා යන තත්වත් ේනවා ොර බදුරාන් වහන්සේ මේ උපමාවෙන් හඟවනවා අප අප මේ ඉන්ද්‍රය අනුසාරෙන් ඇහැ කණ නාසය දිවකය මන.කිෙන මෙනුවේ ඉන්ද්‍රී හය අනුසාරයෙන් ප්‍රධහන වශයෙන් අපි අරමුණු ගන්න ගිහිල්ලා.ඒඇන්නේ ඇහැ පාවිච්චි කල්ලා රූප බලන්න ගිහිල්ලා. ඊළඟට කන පාවිච්චි කරන්න කරලා සද්ධහන්න ගිහිල්ලා. නාසේ පාවිච්චි කල්ලා ගනසූන්ද බලන්න ගිහිල්ලා, දිවපාච්චි කල්ලා රස බලන්න ගිහිල්ලා. ඊළඟට කය පාවිච්චි කල්ලා විධ ස් පර්ශයන් ලබන්න ගිහිල්ලා. මන පාවිච්චි කරන්න ගිහිල්, මනසපා මනස හර හා විධ අරමුණු දැනගන්න ගිහිල්ලා අන්තිපට මනස ලක්වන එක පැත්තින් කිරන වහෙස දුක පීඩාව තමයි විශේෂයෙන් මතු කර පෙන්නන්නේ. තෙතවට මේ විවිධ අරමුණු ගත්තටමකද ඒවා අපි කැනපපුලන් අනුභහ කරන්නේ බුක්ති විඳින්නේ ගිහිලා රැඳෙන්නේ මතක හිටින්නේ මන්ඩි පැසගන්නන්නේ ඔක්කොම මනසෙයි. තෙතවට මේ රූප දැකීම මහර හා මනසට සෑහන වෙෙක් දැනන්න ගන්න. දැහහි හරහත්තේගේම ගඳ සුොඳ දැනීම රහත්තේීම මකද අපීට තේරෙන්න්නෑ එව එතනින් අතර කරන්න අපි ඒ ගන්න අරමුණු තව තව හිත ඇතුළේ සංස්කරණය කර කර දව තව ඒ වට අඩු වැඩිය එකතු කර කර ඒ ඔස්සේ කලපනා කර කර ප්‍රපං්ච කරකර දිගින් දිගට වටවාල්ලේ යමින් දිගට දිගට කලපනා කරමින් පුතුමාකාර වෙහෙසකට ලක් වෙනවා දැගේ කාරණවා අපි ඉටිකක් දිගට සාකච්ඡා කලා තේතකට අපිට තේරනවා ඒ න්ද්‍රියන් හයිෙන් නැතං ඇස්කන්නාසාදී ඉදුරන් හයින් අපි ඒ ගන්නා අරමුුණ නිසා මනසේ ඇතිවෙන වෙහෙස පරිවර්තනය දුක පීඩාව තමයි අපි ටිකක්තේරුන් ගත්ත ටසේ හත්වන්නෙකුත් ගැන සඳහන් වෙනවා ඒ හත්වන්න තමයි අපි අනාගත භවයයක් පතමින් ඊළඟ භවයක් ප්‍රාර්ථනා කරමින් ඊළඟ භවේද මේ විදිහට අපි ඉන්නෝනෙ කෙළ හිතමින් ප්‍රකල්පනා කරමින් බලාපොරොතු තබා ගනිමින් සටහන් අන්දිමින් අපි ඉන්න ගියොත් ඔන්න තවත් හත්තන්නකුත්තයිල් අර යවහල්මිටියට තවත් වැරෙන් පහර දෙනව වගේ අපිට දොර මේ ඉන්දුරන් හදෙන් ලැබෙන් දේවල්ටිකවිත රක්නෙමේ ඒකෙන් මතු කරගන්නා දේවල්ටිකත රක්නෙමේ තවත් අපි හිතිං හිත හිතාත් තවදුරටත් අනාගතය මවමවා ඊටඟ භවමවමවා හිතරගතියක් දිගින්දිට හිත හිතා යන ගතියක් බදු්‍රයන් වහසට පැදිි කළ දෙනවා. තිය නිසාපී ඒ මතක් කරගත් අපිට හිතනවා කියනෙක් අපි සතු හැකියාවක් නමුත් අපි හිතන්න නිවරදිව හිතන්නේ දන්නේ නැත්තා. හිතේ යුත්තේ මොකදක කර දන්න ඇත්තතා යොනුසෝ මන්සිකාරය මොක්ද යුසෝ මන්සිකාරය මොකද කක දන්නේ නැත්ත. අපිට ප්‍රයෝජනවදදේ හිතීමට ප්‍රයෝජනවදදේ මොනවාද හිතන්න සුතුසු නැතිදේ මොවදකර අපි දන්න නැත්තක් ති සෑහෙන්නේ හරහා මනස වෙහෙසකටලක්කනවා අපි අනවශ්‍ය අකුසල්ලලට අරධනාකන්නවා අන්තිමට මනස වෙහෙසෙනවා පීඩාවට ලක්කෙනවා සමහට මානසවය රෝග දක්වා යන්නත් පුළුව. තිම නිසා සෑහෙන්න බැඩෑරුම් බරපත්තල තත්ත්වඇත්තිේන අපි අපේ මනස්සට කැමතිවිදියට ඔයවිදියට හිතන්න ඉඩැරීම තුළ. කිසිම සිහියක් නැතිව ඉන්ද්‍රියන්ගේ කිසි පාලනයක් නැතිව ඉන්ද්‍රිය සංවරයක් නැතිව අපි විදේවල් කල්පන කනවා ඉන්දුරන්ට කැමතිවිදියටට හැසිරෙන් ඉඩදලා තෙන වග විභාගයක් නැහැ එකොට අන්න මේ දේවල් ඒවා බැහැගෙන තමයි අපි විඳින්නේ. ඒවට ආකර්ශණය වෙලා තමයි විදිින් හිත ඉවස්ස ඒවාෑ තමයි බැහැගන්නේ වස තමයි රිංග ාන්න ඒ ඔස්සේම තමයි හිත පවතින්නේ. මනසේ අනුව ඉතින් තත්ව ගත වෙනවා. හිතාගත දේවල් නොන්න හිත ඇතුලෙට පැළලපදිියන් වෙනවා. සේවා නිකං අනුසේ වශයෙන් මණ්ඩි බහින්න කිදාා බහින්න හිතඒ රටාවටම වැඩ කරන්න හතුි රටාවන් වලට අපි නිං. ඩක් වගේ හැසිරෙන්න්න හිට බසිදින් පටන්ගන්නවා එකතක මේ සිද්ධ වෙන තත්ත් එකතියෙන බරපතල ගතය ඕලාරික ගතිය රළු ගතය බුදුරාන් වහන්සේ අර වැරෙන් පහර දෙන ඒ කත්ලී හතක් පාවිච්චි කල්ලා ඒ යවහල් මිටියට අත්වෙන ඉරණම හරහා අපිට කියල දලා තියෙන. ඉට මේ සූත්‍රයේ දෙවන උපමාවකුත් එනවා මෙ දෙවන උපමාව අරිට වඩා හරි සූක්ෂම උපමාවක් ඒක හරි රසවාත්න් රයන් හසක නවා අතීතය තිබුණය මේ දෙවියන් හා අසුරයෙන් අතර යුද්ධයක් දෙවත් අසුයොතරති යද්ධයක් දැ මේ කාලෙත්ත ඉන්නේද රුසියාව මෙරිිකාය අතර යුදධයක් අර දුත් ප ච්ිකන හැතන වන්න ජීන ඉදාව දැ පටන්ගන්න හද යවයාගේ මොනාමන්හර යුද්ද ති බෙුහ ලුුව වනසක්නෑ ති දෙවියොත් අසරයො ති හගන්නවා ෙකුල අතරත් යුදධ තිලතිවා ද මේ යුද්ධදී බුදහාන්තෘකීනවා දෙවියො තමයිජයග. ඇැදව යගතට පස්සේ වෙච්ච සිදුවීමක් ගැන තමයි මේ ඊළංඟ උපමාවෙන් කියන්න ද යුද්ධට කලින් යුද්ධ කරන්න යනකොට ඒගොල්ල ඇතිකරගත්ත එකන්දමක අධිෂ්ායකුත් යැන බුදුහාන්දුරු දේශනා කරනවා ඒ කියන්නේ අසුරයෝකේනවාලු අපි අනිවාර්රෙන් මේ යුද්ධ දිරන්න ඕනේ යුද්ධෙද ඉන්නලා දෙවියන්ගේ නාය කවද සක්ට දෙේව වන ද ඇතවට අප මේ තාවතෙන්ස කියන දෙව පිට සත් එකකනා ගම් මේ යුද්ධේටන් අරන් තියන්නේ තොර දෙවියන්ග නායක තමයි සක්ට දෙවේන්ද්‍රයා ඒ සකර දෙවේන්ද්‍රාව පස් පොලකින් බැදගෙනන්න කිය කියනවා කාටත කියන්නේ අසුරයින්ට තමන්ගේ අසුර සේනාවට මේ වේපචිත්ත කියෙන අසුර නායකයා තමයි උපතෙස්තෙන්නේ අනිවාරෙන් මේ සටන ජයාරගෙන අර සක්‍රදේවේද්‍රාව බැඳගෙනන්නත් අත්පා කියන මේ පස් හතර පොලයි බෙල්ල නුත් බැඳගෙන පස් පොලකින් බැගෙන ඉන්න කියලා යා උපතෙස් දෙෙන හැබයි ඉතිං දෙවියන් ගෙනයකයා වෙන්න ඒ සක්‍රදේමෙන්දත් ඒවගේම උපදෙසත් දෙනවා එතුමාත් කියනවා ඔය අසුරය කොහමරි අපි ජයගන්න ඕනේ ටසේ අසුර නායකයා කියන මෙන්න මේ වේපචිත්තය අතුරන්ද්‍රියාව ඔය පස්පොලකින් බැදගෙනන්න ඕන එකයන්නේ කකුල් දෙකයි අත් දෙකයි ගෙලයි එෙන මේ පස් පොලකින් බැදගෙනවිල්ලා මෙන්න මේ සුදම්මා කියන ධර්ම සභාවට අරගෙන ඉන්න කියලා ඉතින් ඒයාගේ පිරිසට දෙව් පිරිසට තුමා උපදෙ දෙනවා ය අපිම් ඔන්න දැන්ති හගත්තා යුද්ධ ගියා කෞදදින්නේ මේ අස්ම අසුරය පරදිනාා දෙවියෝදින්නා. ට වස්සේ දෙවියෝ දෙන්නට පස්සේ තැට පස්ස ති අන්න සුධර්මා කියනයේ ධර්ම සභාවට වේපචිත්තේ අසුරේන්ද්‍රාව පස් පොලින් බැදගෙනේ නවා ද මෙතන මේ බධනය තියෙන විශේෂත්වයක් හිත ඊළන්ඟට ුදුරජන් වහන්සේ කියලා දෙෙනවා. ැ මේ දේවේද්‍රය නැතම් මේ අසුරේන්ද්‍රය වේපචිත්‍ර කියෙනා සුරේන්ද්‍රයා යම්ම අවස්ථාවකති කල්පනා කළොත් මේ දෙවියෝ හරිම ධර්මිකයි. අසුරයෝනං අධර්මිකයි. මම ඒනිසා මේ ධාර්මික වෝ දෙවියන්න එක මේ දිව්‍ය විමානය අතරවෙන්න ඕනේ. එහෙම කියලා යායට හිතුනොත් බුදුරජන් වහන්සේෙන අර බැඳම් ලිහෙනවා බැඳම් බුරුල්ලෙනවා රල යායටත් නිකන් දෙවි කෙනෙක් විදිහට මේ දිවිය ලෝකෙ ඉන්න අවස්ථාව සැලසෙනවලු හැබැයිති එහෙම්ම හිතන්න ති නැක කියාවවුග කඩි මොකද යා දෙවි කෙනෙක් නෙමෙයි නේද මේ යුද්ධ කරපු තැනැත්තනේ තින් බැරිවෙලාවත් අසුරෙන් රැහිතුවොත් එක අනිප පඇත්ත තැන් හිතන්න තින අවකාශය මේ දැන් කියන එක එක කියන්නේ අසුරෙන් රැහිතුවොත් දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි මම දෙවියන්ගෙන් අතිදිලා අසුරපුරේට මේ අන්න ඕනේ කිය හිතුවත් ොදවෙන්නේ ි තාව තදවයනවා. තවතාව තදවෙලා යාට මේ ඒකෙම හිරකාරයෙක්විදිෙටඉතිං දෙවියන්ගේ හිරකඩු එක්්බවට පත්වනවා. තැ ඇතොට මේ බැමිවල තදවීම හෝ බොරල්ලුවීම නැත්තං ඒාව හිරවීම හෝ නිදහස්වීම. තිීරණය වෙන්න මොකක් මතද යාගේ සිතුවිල්ල මත නේද. තට අසරේන්ද්‍රයගේ වේප චිතය අසුරේද්‍රයයාගේ හිතේ පහලවෙන්න සිතුවිල්ල මත තමයි. එම මේ බන්ධනය තද වෙනවද දැඩිවෙනවද ඒමනැත්තම් බුරල් වෙනවාද නිදහස් වෙනවාගේ නක තිීරණෙන වෙන්නේ කැනටයක් අමුතුමා ආකරය බැඳුමක් අපි සාමාන්‍යෙන් හිතනවය මාංචු දාලා දංලකින් බදල අනුවකින් බදලවා එනෙමෙයි ඒ බැඳලතින බන්ධනය තොට මේ අසුරේද්‍රයාගේ හිතේ පහල වන්න සිතුවිල්ල මතමයි තිරෙනයවෙන්නේි. දැන් මේකාරාව මේ විදිර පහැදිිකන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා. ඒන් සුකුම තරන්තු කෝබික්කවේ වේපචිත්ති බන්ධනං තෝ සුකුම තරං මාරබන්ධනන්ති. මහනි ඔන්න වගේ හරි සූක්ෂමයි මේ වේපචිත්‍රි අසුරේන්ද්‍රයාව බැඳපු බන්ධනය. අපට තේරුණ ඒකම නිකම්ම බෞතික බැඳුමක් මනෙමි ඒක තීරුණේ වෙනවේ මානසිකව යා හිතන සිතවිල්ල මට ඒම පනම්ච් බන්ධනයක්ත්තමයි දැන් මේ වේපචිත්තවය බැඳලතින්නේ. හැබැයි ඊටත් අා සූක්ෂමයික නො මාරබන්ධනේ. තොර කෞද මාරබන්ධනින් බැදිලයින්නේ? අප ඔොක්කම මයිඒ මාරබඳදනයෙන් බැදලඉන්නේ. එතවට බුදුරජන් වහන්සේ නොදැම් වේපචිත්තව බැදලතිේනේ බන්ධන සූක්ෂමයි ඇ ඊට වඩා සෝක්ෂමයි මෙන්න මාර බන්ධනේ. මඥ්‍යමානෝ බික්කවේ බද්ධෝමා රස්ස අමන්ඥමානෝ මුත්තෝ පාපිමතු. යම්කසිනෙක් මඤ්ඥනා කරනවද අන්න ඒත නැත්තා මාරයාගේ බැඳුමෙන් ඒ බන්ධනයේ බැදලා ඉන්නේ. යම් කෙනෙක් මඤ්ඥනා කරන්න නැද්ද අන්න එයා ඒ පාපී වූ මාරයන්ගෙන් නිදහස් වෙනවා ගැලවෙනෝ කියල කියනවා. නැතුරට මෙම මේ මං්ඥනා කියෙනන වචන ඊළඟට අපිට තේරුම්ගන්න සිද්දේනවා. කෙනෙක් මූලිකරගත්ත මම මූලික කරගත්ත හිතේ ඇැතිවෙන හිතා ගැනීම. සියල්ල මඤ්ඥනා කියන වචයෙන් හඳුනගන්න පුළුවන්. නැගතකට එහෙනම් අපි තව දැන් බුදුරායන් වහස ළඟට විස්තර කන්නවා අස්මීති බික්කවේ මං්ඥිත මේතං. අයන් අහන් අස්මීති මං්ඥිතම මේේතං තමේ අ භවිස්සති මිතමේත රූපී බවිස්සති මිතමේ රූපී බවිස්සන්ති තමේත සී බවිස්සති මnyiිතමේත අසී විස්සති මිතමේත නවසී නාසී බවිස්සන්ති තමේත ඉල්දැන් මේ හිත ඇතුේ ඔයවගේ මම මූලික කරගත්ත කෙනෙක් මූනික කරගත්ත මම කේන්ද්‍ර කරගත්ත පුද්ගිලේ කේන්ද්‍ර කරගත්ත හිතා ගැනම් වල යම්කිසි උදාහරණ ටිකුත් දෙනවා. යම්සිගෙනෙකට හැඟුුණොත් මම ඉන්නවා කියලා උදහන්දුර කන අන්න ඒකත් මං්ඥනාවක් මෙ හිතා ගැනීමක් ඊරඟට මේ ඉන්න මම ක හිතුවොත් ඒකත් හිතා ගැනීමක්. හිට පස්සේ අනාගතේ මම ඉන්නවා කර හිතවොත් ඒකත් හිතා ගැනීමක් අනාගතේ මම නැහැ ම මැරෙනෝ ඒ හිතුවත් ඒත් හිතා ගැනවා ේ ම අල අනාගත දිහර ලස්සන වෙනවා රූපී කැනැත්තෙක් බවට පත් වෙනවා එකකත් හිතා ගැනීමක්. නැත්තම් මම අරූපී වෙනවා ඒකත් හිතා ගැනීම. මන්්ඩකරි පදවියයක් ලබනො යම් සංඥාවක් උපයගන්න ඒකත් හිතා ගැනීම මේ විදිරිදන් කියාගෙන කියාගෙන යනවා. ති මෙන්න මේ කොටස අපි චුට්ටක් තව ටිකක් විස්තර තහිතව තේරුම් ගන්න පුලුවන්. මොකද මේ අපි තුල්ල පුදුමාකාර විදිහට මම කේන්ද්‍ර කරගත්ත. කෙනෙක් මූනිි කරගත්ත පුද්ජලෙක් මූනිික කරගත්ත හිතුවෙලි. නිරන්තරයම පහළ වෙනවා. මේ ගනත් බුදරන ස අවදුරත් විස්ත්‍රර කන්න සූත්‍රයක් කම්බෙනවා මජ්‍යමිකාය පලවෙනි සූත්‍රය. ඒකට කියන මූල පරිියය සූත්‍රය කියලා. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ප්‍රතංජන තැනැත්තෙක්. කොහොමද කල්පනා කරන්නේ. හිතාගන්නේ. කෙනෙක් කාරණය ගැන උදාහරණ විසි හතරක් දීලා කියල දෙෙන. අපි ටික් ගමු මුල් එකක් බදහහාමුදුකින අසතුව පුදු ජන අයනන් අදස්වාව ෝ හිට ර සාමාන්‍ය විස්තරේ න ආයන් වහස ැෙන දනීමක් නති බුදු දහම පි නැතන් ුදුරයන්සේ ධර්මය හල නැති ඒ පරිහරණය කරන්න නැති ප්‍රතිිපදාවක් දන්නේ නැති. ඒත නැත්තා පටමින් පටවිතෝ සංජානාති නැතකට එයා මොකක් හරි ගණ දෙයක් සම්බන්ධෙන් ඒක ගනයි කියර දන්න. අඳුනගන්න. පටමින් පටමිතෝ සංඥත්තා පටමින් අ්්‍යති දස ඒක. එහෙමයි මෙ මේක දෙයක් කියලා හිතාගෙන ඒ ගැන ඔන්න හැඟිනවා ඒ ගැන හිතාගන්න අපි මේක ටිකක් මෙහම විස්තර කරම අපිටම දැන්ගොන්න කවුරු හරි සෑහෙන්න මහන්සේලා ඉතින් එයා ගේත් දොක් හදාගත් තින අස්සාාවක් කල් අයිති සෑහෙන්න්න කොහොමටිති මුදල් ටිකක් කොපයාාගෙන ඇසි ඉතතාම මහන්සේලා ැන්ති ගේ අත් ොක් හදාගත් අතනාගත් දැන්තින් එයයි ඒගේ බිරිඳ දරුව ඉ ඔක්කොමටේ අපි ො දැම ගේදරමඉන්න ැති බි හිල්ලා න්න බසකෙන් ැලන ද න එතවට දැම් මේ ආමේතින ගෙදර කියනතමයිතින් දකින්නන්නේ නේද මේතින් මගේ ගෙදර කෙරන්න ගේ දැක්ක එට පස්සතිෙන් ගෙට යම්සි දැන් මත්ත්‍යඇත්තේ නන්නේේද මේලා මම හදපුගේ මුින් මම හරි මහන්සුනාාම බැංකූ නයකුදත් දරගත්තා ඉති හෙම කල්ලා අන්තන් කොහොමරි මේ ප්‍රශ්නය කලින් මම්බ ගේ හදාගත්. මේඒකාලම් මටවගේ කොමටත් මේ අන් හදාගන්න වෙන්න හැති කල්පනත් වෙන නේ ඒකාල හදාගත් හිද දැන් හොදයි මේ කාලන් මුුණ ගෙවල් හැදිලිද. ෙතිින් සමාට ඔන්න පොඩක් මන්ගේ ඒ යන්තම් මුොලේකාල් පාචිකල ඒ කාලෙගේ හද ගැනති පොඩි සටක් ඇතිේන්න පුළවා නැතිමි කල්පනාවෙනවා. තමන් ගැන තමන් කරපු වැඩේ ගැන සමහට තමන් නනක්කාරකමක් කල්ලා හිතින් බැංකු. මේ අපිතු මුුණනායකුත් අරගෙන ඒ තවතවවින්කටය හයගෙන කොමොහමරිතහා සෑහෙන අමරු වැඩක්න තිගේ දනවාගෙනෙක් ඇතොට ඒ තමන් කරපු දේ ගැන මේ ගේ දැකීම නිසා හිතේ හැඟුම් පහල වනවා සිතු විලි පහලව වනවා කල්පනාා කරන්නත් ඉඩ තිේනවා. හිටවස් සිතින් අපි ඔන්න ගේ ගාවට ගියාටසන්නගේ ඇතුළට ගියා දෑයකොහෙදන්නේගේ ඇතුලෙනේ මම දැන්ගේ ඇතුලෙඉන්නේ ඇතුටගේ ඇතුල දැන් ඉන්න ගතය යට හැගෙනවාට ඉන්නට දැන් අට මතක්කනෙනවා මේ හහාර විට මේ ගේප නැ කොටකු තාමතයනව අපි අය කරන්කිෙ හැදේ ැන්ගේවපු නැති නය කොටසකුත්තේනවා මේ කාල් දැන් අතේ සල්ලිත් නෑ ඔක්කොම සල්ලිටික බිත්තර ගන්න ඉදන්ගෙලා ඉට පස්සේ දැන් ඔන්න දැන්ගේ නැතිි කොටසගේවා ගන්න දික්න ැන් ටසදන් බයකුත් ඇතිඉන්න පුළුවන් තැ මේ ගේ උතුර ගනී දන්නත් නෑ තැම් බැංකුවෙන් මේටික අයග අරගනිී දන්නෙත් න එටවස්ස දැන් යාට ැන්ගේ පිළිබඳම දැන් ගේයින් සම්බන්ධ යමිසි හැගීමමත් පහලන පුළවා. ටස දැ ඒක යි කාරය දැ දරුව බි ැ ට ොල ැත් ෙන පොඩ හිත කහලක්ක යන්න ළන් දැන්ටවසගේ අර ගත්තුතන් මන් කොහේදයන්න. තොවාගේ දැන් එකක විභක්ති එකක රටාවන් එකක විදිහට හිතන්නි භාෂාවහ ගෙන තිේනෙන. මේ ිතුන් දන්නවා දැන් අපි ව්‍යා කරන්න හදාගෙන තිනෙන. නද භාාව හදාගෙන තියනවා. තොරඒ භාෂාව කෞද උත්තම පරිෂ මම. නේද. උත්තම්පුරෂ මම. එට පස්සේ මධ්‍යම් පපුරෂ හර ගෙදර ඉන්න බිරින්ද දරුවෝ ඒ මධ්‍යම් පුරෂ. යට ප්‍රථම්පරෂ හද අල්ලපු ගෙදර ඉන්න. ඒක ොන්න ප්‍රත පුරුෂ. නේද. අනිත් ඇත්තේ වෙන වෙන ැගලින්න ඒ ලොකම් ප්‍රතිැම්පරෂ. තොර කෞුද උත්තම් රිෂ මම ඇන්න ම තමයි උත්තම් පුරෂ ට ම කේන්ද්‍ර කරගෙන ඇතුොට අපි හිතන්න. තොට මේ අඉල් මගේගේ. තැම් මම ඉන්නගේ ඇතුළේ. මම තමයිගේ හැදුවේ. මවගේයින් එලිටදායිත් දන්න. මට ගේ අහිමිවෙේත් දන්න. මේ අල්ලා මගේ කියේලා අන්න්‍ය දැන්න ොට අපට තේරණදමේ භාෂාවක අපි මේ ඉගෙනගන්න කොට සිංහලවේවා දෙමලවේවා ඉංග්‍රීසිවේවා තොර මේ ව්‍යයාහරටිඉතිි ඔක්කම ඉගෙන ගන්න වන්නේද. කොහොමද මේ මම මූනිිකරගන්න පුද්ගලයෙක් මූනික කරගෙන? මට අයිති දෙයක් හඟවන්නේ. ඒ අනුසාරෙන්තුට ම කොහොමද හිතන්නේ කලපනාා කරන්න මම තව කෙනෙක් එක් කොහොමද සනිවේදනය කරන්න ප්‍රපි ස්කල ග න ට තයි ේ මුල මති ෝයිටි මයි ගෙන ගන්නේ ටසේක ලක්නු ගන්න ටසේ ආක්‍ය මේ ආක්‍යාත්තක නවා ති උක්ත්තය කර්මේ ආක්‍යාත තින් ඔයිර ලියන්න වාකලියන් අපිගෙන ගන්නවා ප්‍රසි වක්තිවලට බෙදන ක් ික් ති කටපාඩන් කරගන්න ය පාචිකලති ලියනවාට අතර ප දැගන්න හිතනවා. තොර මේ හිතීම් රටාව මේ ඔක්කොම මෙතකොට මම මූලික කරගත්ත ගතියක් කෙනෙක් මූලිකරගත්ත ගතියක් පුද්ලෙක් මුලි කරගත ගතියක් එහනැ තියනවා තොර මේ අපි හදාගෙන තියෙන සං්‍යවේදනය පිණිස හදාගෙන තියෙන සම්මුතිල් ලෝකේ හදාගෙන තියෙන හැම දේවල්ම තවට පිළිගන්නවා මෙතැන කෙනෙක් ඉන්නවා කියලා නේද පුද්ගලෙක් ඉන්නවා කියලා ඒවගේ මම ඉන්නවාල දැ ම පිගන්න දැහි තන්න අපි පුංචිකාලේ න තු නකද இපන ගම මු නක් නෑ න න මක් කත් නමක් ෑ සති න්න න්න තා ති என කොට நம்මක් දගேනோ කිය කරදි ஒண்ண நම கදங்கාව. ැස உே නම දම්ම புත வா நம න්න ாய் இ ති ෑ மே ந நம்ம மே கை .ොො தாான நம்ம අප நிமல் கேற. මල් නිල් කමල් නෙ නිල් හි න්න ැංක පො පො . නට පස්සිති අිතම අම්ම දැ මයින්න අම්ම මීනි අම්ම මේ අම් පො ක්ති පොට පොට ගන්න නේ අම්මත්තු කන මනි ත්ම නවස දැ පුතාග අම්ම කද නිමල් ද ල් ද පො පොද් පෝ ර හිතේ දැන් හොඳට දැන් හින ම මල් මම නිල් නිමල්ගේ අම් මේනි නිල් තා.

பற்ற கன் ப பத்தித் ததிலதே ரட்டன் ரசாவே ல நிமல் லோக்கலாம் தை நிவட்டு ரட்ட அண்ணண்ண கன்பல பற்றித் ததிலதே. டைட்டு ஒ கம்ண்ப பற்றிதிக்க ஆமே மங்கே கம்ண்பல பற்றை மங்கே பாஸ் போட்டு இச மங்கහத புகே அ அங்கே மங்களளிங்க நிமல்கிගේே நிமல்லோலாம் கொமாரி மහசேல கே கு ததல வதங்கே ஒ சி நினில் ேந்தனை ரட்டேயாணும் ප්‍ර දිරිපත් ක. ැතර මේ විදිහට ලතුර ැන් නිමල් ඉන්නවනේද. නිමල් ඉන්නන්නේ. නිමල් ඉන්නවා. නිමල් මම වෙලා නිමල් කෙනෙක් වෙලා නිමල් තැනැත්තෙක් වෙලා නිමල් පුද්ගලයක් වෙලා තමයිතින්ින් මල් ඉන්නේ. සදැගතු නිමල් කලපනා කන්න. කොම කලපනා කරන්න ැන්ගේ දැක් හම. හො ැන් නිමල්ට පඩි ගෞරයක් ෙනව ැපටිය හැඟීමක්ෙන මේ ම හතතුගේ. . ක් . මොද එක දැන් අහිම වෙන්න යන්නේ තමන්ගේ දේ අහිමවෙන්න යන්නේ තමන්ගේ දේපල අහිමි වෙන්නේ යන්නේ. තොරේ නිමල්ට සාපේක්ෂෝ දැන්යාට කල්පනාකනු මට සාපේක්ෂෝ කල්පනාකන මගේ දේගැෙන කල්පනාා කරන. එතුකට බමුදුරජණ වහන්සේ නව පටවිින් පටවිතෝ සංජානත දැන්ගේ දැක්කා ගේ දැක් හමේ ගෙදර මේ ලලා මගේ ගෙරෙරතමයා හඳුනගන්නන්නේ ඉළඟට පටවිින් පටවිතව සංඥත්ව පටමින් පං්්‍යති ැන් විදිට ගේ. අනිත් ගෙවල් අතරේ එයාගේගේ මගේගේ වශයෙන් හඳුනාගෙන තමයි යා කල්පනා කරන්න. ඒ අනුව තමයියාගේ හිතේ හැඟුම් පහලවෙන්නේ. එටවස්සේ පටවියා මන්‍යති දැ ඒ ඇතු දැ ඉන්නටගේ තුල නව දැ ඒ දෙර තම කල්පනාවන්න. පට විත මං්‍යතති මේ බුදු හඳුව එකක් ගාන විතර කලා තියනවා. තොට මේ ගයින් මට යන්න වෙේද ස ඒ වික්තෙරුවූ පෙතා ඇතනගෙ දෙන්නේ. පටවින් මේති මං්්‍යති මේ තිීන මගේගේ අති හඟගවනේ දෙට කල්පන කරන්න. ිි න්ද තරගේ හර ලස්සනයි ටු දෙක්හදර න අති අසනයිති හම එම දක්කාමති පටවිය ගැන නැත්තන්ගේ ගැන පුදුමාකාර සතු ටක්ඇතියන. නේද. ඒතක දැ ෙවල් හතුපෑති පොඩක් හිතාන්න ලොල. ැ එතකට ඇයි මේ හේතුව තංකිස් හේතු කියෙල පුදහමතුර හලා දුරයන් වහන්සිකන අප පරිින්ඥාතන්තසාති වද මේ මනුසට තේරෙන්නෑ. තේරෙන්නැත් දෙදකට බදුර වදැන් න නුසට තේරෙන් නෑ ඒක ොන්න හම කල්පන කරන්න කියලා. නතකොට මේ විදිහට හිතාගන්න බුදහහාන්දුරුව උපමා විසි හතරද්දී ලතියනවා අපිට සිද්ධ වෙන මං්ඥනාකිරීම. හිතාගැනී හැගීම් හංගිෙනවා කියලගෙන අපිට එක හැඟෙනවාමික මගේ කල්පනාවෙනවාමික මගේ කල්පනනොමික මගෙන් මට එක විදිහට එතර මමූුණික කරගත්ත කෙනෙක් මූනිකරගත්ත කල්පනාවම්. ත මේ කලපනාවෙන්න කල්පනාවන්න පුද්ලෙක්. ැැත්ක් මමෙක්් මූලික කරගත්ත කල්පනාවීම් වෙන්න වෙන්න මාර ඇත්ත එක්කමකද වෙන්නේ. මාරඇත්තිික බැඳෙනවා. ඒකයි බුදු හන්දුරු මුලිීම කියන්නේ මං්‍යමානෝ බික්කවේ බද්ධෝ මාරත්ස මේ විදිර කලපනා වෙන්න වෙන්න හැඟෙන්න්න හැගෙන් මම මූලික කරගත්ත සිතවේ නෙහිතේ පහල වෙන්න පහළවෙන්න අඩ බැඳම තද වෙනවා දැනිහිතගන්න වේ චිත්තික ැඳුමටත් වලාා ැ හරි සුක්ෂමයි. ඒ බැඳුම් ික තවත්තුරුත් තව තවත් තදවෙනවා එකන් අපි සංසාරට බැඳෙනවා. තව තවතින්ක ඉන්නම තමයි හිටවස්සතින් ඔක්කම පෝරටික දාගන්න. ඒක ඉහිතන ැ ල ට ෝද ගයක්ක් තර මේ අ ති සවන්න වාහනඇත් වා බිරිඳ ඉන්නවා දරුව න්න ඒකුත්මගේ ටස ගේ ස්සාාව එකත් මගේන ට පස්සේ දැන් මගේ රට ඒකත් මගේන හිටස මගේ ආගම එකත් මගේ ටස මගේ ජාතියකත් මගේ නේද තවිදිරට දැන් ගේ නොවන ඒ රන්න මගේ ඔක්කු මගේ තමයි. මගේ නොනදේවල් පිළිබඳ ජාසපට රිශක්ක තේයවා මට වඩාගේ අරයට න යාට ඩක්ති ඊරිිශාවක්ක තේන ටසන් මගේ ද ගන්න ො නගටසන සසරු මක්ක තේයන ්‍යාපාදයක්ක තේනවා තයිවර්දේ හිත ඇත්තුලේ මේ විදිහට පුදුම විදිහයට බැලුහාම කෙලේ සුන්වල සීමාවක් නෑ ඉට පස්ේ දැ බ ා ැමි න තව පමාටිකක් අපි බැලොත් ඉළඟට ිත්්තන් දිිට්ත සංජානාති දැන් එතකට මේ හඳුනාගැනීම් කියන කොටස හඳුනා ගැනීම ඇත්වශයෙන්ම අපේ හිත ඇතුළ සිද්ධ වෙද්දදි ඒකට කියනවා සාමාන්‍යෙන්න්නම් විපල්ලාස බට්ටමකින් තමයි හඳුගන්න ඒන අපිට හඳුනාගැනීම නිවරදිව හඳුනාගන්න තේරෙෙන්න්නේෑ හිතන්න අපි කැමති කියෙනෙක් අපි කැමති දෙයක් හඳුනාගන්න ගහාාම ඉතින් අපි එක්මට මේ එක කැමැත්තත් එක්ක තමයි හඳුනාගැනීම කරන්නේ අකමැති දෙයක්න තස ඒ අකමැත්තත් මිස්්‍ර මිශ්‍ර වෙච්ච හඳුනාාගැනීමත් තමයි කරන්න. මේකට අපිතම උදාහරණයක් දෙමු. දැහිතම ඔන්න අපි දකිනවා රෝසමාලාක් නැතුරේ රෝසමල දකිනව අපිතමුති හරම ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. රෝසල දක්කාාවේ උපාසකම්මට මකද හිතෙන්නේ මේක තිබදුන් පජර ර කොචර වටනවාද කෙතින් මේ ෝසමල සම්බධ යාගේ හිතේ හැඟුමත් පහල වෙන නේ හරි ලස්සනයි ෝසමලක් කාලෙකට පස්සේ පිපිල තියෙන්නේ. තෙදවට ඒ හිතේ හැඟමත් පහලන්න පුළුවන් මේ රෝසමල ම නෙලලා බුද්ධ පුජාට තියන්න්නන මල් පපුජාට තියන්නඕන. ඊට පස්සේ අප එතම ඔන්න ඒ රෝසමල දකිනවා පෙම්වතෙක් මකතිහිතෙන් මේක ම නලාගෙන මගේ පෙම්වතීට දෙන්න පුළුවන් එකතමයිතවස යායට හිතන්නේ නේද. එ යාට නිමිති පහල වෙන්නේ යාගේ යාට අනු රූප. ැත්තාත් අනුරූපතමයි නිමිති පහලවෙන්නේ. හිට පස්සේ අපහිතම තවටිකක් සලතුනාා තැනැත්තෙක්. අපිතු මේ එය අති ඒ කාලේ රෝසමල් දීලතිීනො. ඉතාගන්නකෙමඇති ඒකාලේ රෝසමල් දීලා ති කෞු හරි එක්කෙන් එක්ෙනෙක් එකේ රෝසමල් දීපපු කෙන අකරරි වෙන අපිතමමු යාට පොඩි කරදරයක් කල්ලදතිනවා. එයා ඔන්න දැ ඒ ජාති රෝසමල් අත්්දකිනවා තෝස මොකද වෙන්නේ ි ෙතියක් කන්නන පුළන් ද රුවස මල දක්කල පොඩ්ඩගම් මල පින්නත් පුළුවන් නේ එහෙම් වෙන්නක් පුළුවන්ද. තොරදැ ඒන දකින්න කෙනා මත තම ඉහෙනම්යා එයාගේ තියන ස්වභාවය මත ඇත්ත එයාගේ රාගදේශ මෝහ මත්ත තීරණය වෙනවා එයා කොහමද හඳනාගන්නේ මේක හොඳ දෙද මේක නාරකදයයක්ද මේක වැදගත් දෙය මේ නොවැදගත් දෙයද මේක සුබ දෙයක්ද මේ අ සුබ දෙයක්ද මේ සම්පූර්ණයෙන්ම අපි ඉදුරාන්ගෙන් හඳුනා ගන්නාදේ තුල්ල එනම් අපි හිතා ඇතුළෙ ක්‍රියාත්මගෙන කෙලෙසුත් සෑහැෙන බලපෑමක් කරනවා එනිසා එකම වස්තුව වෙන්න පුළුවන් අපි මේ දහ දෙනෙක් විසි දෙනෙක් දහස් දෙනෙක් දකින්නේ නමුත් ඒ එකම වස්තුව හිත තුළ ඇති කරන සංවේදනය හිතතුළ ඇති කරන හැඟීම සම්පූර්ණම අපි එකිනෙකාටආවිනිකයි අපි එකිනනිකාගේ හිත්තුවල තියෙන රාගදේශ මෝහමත බරපතල පැමක් ඇතිගන්නවා. තිේනම් අපිට සුද්ද කරන්න ගිහාම හහිනම් රෝසමල පැත් න මේ සුද්ද කරන්න තියෙන් එේ ඇතුලන්තේතම සුද්ද කරන්නවෙන් අපේ හිත පැත්ත තමයි හ දකගන්න වෙන්නේ කොහොමද මේ වස්තුවම නෙමේ ප්‍රශ්නය වෙන්නේ. ඇත්තුළ තිය ප්‍රශ්නයක් එහෙන අපිරු තියෙන. තැන් හඳුනගන්න ගිහාම තවත්වන ප්‍රශ්නයක්ත් තමයි අපි මේ දේවල් වල මෙ රෝසමල්ල තියනවා කියලම අපි සැලකකිින් රෝසමල ස්තතිරයි. පිටඒ එක පරවෙන එක ගැන අපිට අමතකයි රෝසමල ස්තිරයි රෝකමල ලස්සනයි රෝසමල්ල සුබයි රෝසමල්ල සුවන්දයි කරතම අපි ඒ එක පාට හඳුනගන්න. තොර අපි තුළ එක් තරාන්දම කර නිත්‍ය සංඥාවක් ගැඹුරෙන් තියනවා. අපිට අනිත්‍ය අමතකයි මේක දවස්කීබේගින් මේ පරවලා යනවයකකිෙන අපිට ඒවෙලාද මතක් වෙන්න නේද. අපි දන්නවේ මල පරවෙනකට දන්නවා. නමුත් ඒවෙලා වේ මලේතියන ලස්සනට මලේතින සුවන්දට එක තියෙන ආකාකර්ෂණයට ප හිතේ යනඒ රාගදේශ ෝහය ඉදිරිපත්වෙෙන්න්න උුණනාාට පස්සේ ඒක අද තියන සනාතන අනිත්‍යතාව අපිට අමතක වෙනවා මේක දැන් නිමිති ගන්නම මේ සත්‍යය වශයෙන් මේ තියෙන දෙයක් මේ ඉස්තිර දෙයක් කියල තම අපි මේක වැළඳගන්නේ මේක සිපගන්න මේක කඩා ගන්න එතකට ඔන්නවතන තියෙනවා නිත්ත සංඥාවක් ඒ වගේ මෙතන තින සුභ සං්ඥාවක් අපි මේක පරවනාට පස්සේ ඒ පත්වෙන ඒ අසුභය අපිට අමතකයි මේකෙ තින සුභ තමයි අපි දකින්නේ. තොර මේකින් ලැබෙන සැපය ආස්වාදය තමයි අපි දකින්නේ. ත මේක මලක්්‍යද අපි දකින්න මේක වස්තුක් වශයෙන් වස්තූත්තුයෙන් තමයි දකින්න. තොට ඒ නිසා මෙන්න මේ සංඥානන මට්ටමේ දීම එක හඳුනාගන්නා මට්ටමේ දීම අපි වරද්ධගෙන තමයි හඳුනාගන්න දේකොට කිය නව සංඥාව වි පල්ලාස කියලා එකයන්නේ අනිත්‍ය වූයක් නිිත්‍ය වශයෙන් තමයි අපි දකින්න ඒ වගේමයි අසුභ වූ දෙයක් සුභ වශයෙන් දකිනෝ. ඒ වගේමයි අපි කියමු දුක්කූ දෙයක් සැප වශයෙන් අපි දකිනෝ. ද්‍රව්යක් වශයෙන් ගන්න බැඩිය ආත්නයක් වශයෙන් ගන්න බැරි දෙයක් ආත්මය වශෙන් දෙයක් වශයෙන් අපි දකිනෝ. එතට මේ හඳුනාගන්නා ඒ ප්‍රාථමික මට්ටම ම වරද දෙගෙනයි තිේට. ඔහොම හඳුනාගත්ත දේ තමයි දැ හිත ඇලි ක්‍රියාත්මකෙන කන රෝස මලක් තිේ. ඒක මගේ හිතේ ඇතුල ම්සිි බලපෑමක් ඇති කලතිනවා. මම මට සාපේක්ෂ අරම විිත්‍රරාව එකක් ට සසාේක්ෂයම් බලපෑමක් හිත ඇතුළි කළල තියනවා. වයසකෙක් නනාටන එක විදිහ පෙන්මවතාට්නන් එක විදිහක් ශ්‍රදධහන්තුූ පාසකමෑණි කනෙුන එක විදිහ ඔයාගේැ ඒක්නාට ආනික බලපෑමක් හි ඇතුළ ල. ඉට පස්සේ ඒ අනුව දැංයා කල්පනා කනවා. ඇැ හිතන්නිේඒ සද්‍යහන්ත මේනු ල්පනක ම මේක නලාගන්න මෙම මේ බද්ධ පුජාට තියන් ුන ම මේ අරගන්න න ල්ල ්ටි න් නේ හන කල්පනා කන්නවා. තුරන්න චිත්ත විපල්ලාස කියලලා ඒක බුද්හදුරුක නවා දැන්ගේ හිත ඇතුලේ හර වැරදි හඳුනාගැනීම් පාදග කරගත් ඒ පදනම් කරගත්ත හිතා ගැනීම් සිද්ධ වෙලා ඇැඟ තුොර හිත වැඩ කරන්න යන්න ඒ රටාවට ඒ විදිරතම දැ හි හිතන්නේ කල්පනා කරන්නේ. ඒක දෙකට දිකට දිීට දිගට කරොත් හිතන්න දැම දාමතින් ඔයේ හිටි කරොත් හෙම දැන් ඒ හිතා ගැනීමම් හිතේනිකං මුල් බැහැගන්නවා. ඒ රටාව හිතේනිකං ඇඳෙනවා. ඒ රටාවනිකං අපිතමුූ මුල් බැහැගෙන්න්න තැක ඒ රටාවෙන් තොර රටාවක හිතන්න බෑ. හිතන වෙන කෙනෙක්ව ඔය මල් නංච ලස්සනෑ ල්ල තමයි ලස්නරෝ සල් හඳ නිලුම් මල් තමයි බුද්ධ පජාට හොඳ. කෙම කවරුහරිිකිවුවත් මෙයාට කේන් යන්න පුළුව මකද මෙයාදන්නේ රෝසමල් හා සම්බන්ධ දෙයක්. ඒ හා සම්බන්ධ දෘෂ්ියයක්ක් තමයියා හිතේ තියෙන ඒ ඒ බොහොම තදදි මුල් බැහගෙන ති නවා ඒයාගේ හිත තදිම් මුල් බැහැගත්තගත් තත්යා. ේ තදිින් මුල් බැහගන්ත තත්ත්වය වෙනස් කරගන්න හරි අමාර. ඒකට කින දිට්ටවිි පල්ලාසයක් කියලා. ඒක කියන්නේ අපි අර මූලික හඳුනාගැනී මට්ටමම වරද්ද ගන්නවා? ඒ පාදක් කරගෙන අපි හිතනව එතනත් තොට වැරදිනවා ඒක මේක නැවත නැවත නවතනවත හිතල කල්පනා කල්ලා ඊට පස්ති ඔන්න දෘෂ්ටි ගත වෙනවා ඒක හිරවෙනෝ තැන්ඉතිං ඒ දෘෂ්ටි ගතවෙච්ච මට්ටමින් එපිටට ඒ වෙනස් සාකාරකින් හිතාගන්න අපිට බැරවිෙනවා. ති ඔන්නඔය හි චින්තන රටාවක් තමයි අපි සාමාන්‍යෙන් ක්‍රියාත්න කර. ත එබන්ධු චින්තන රටාවක හිරවෙච්ච ගතියයක්ත් තමයි අපිට තියෙන්. ඒතකොට මේ මඥනා කරන තැනැත්තෙක් නැතං ම මූලික රගත්ත කෙනෙක් මූලිකරගත්ත පුද්ලිලෙක් මූලි කරගත්ත සිතුවිල්ලි හිතාගන්නා තැනැත්තෙක් ඔන්නඔයි ආකාරෙන් තමයි දකින දේවල් සම්බන්ධන් ඒයාගේ හිතේ හිතුවලි පහලවෙන්න තොට රූපද ද හිතේ සිතුවලි පහල වෙනන ඒ පැත්තර මේ පැත්ත්‍ර මේ කයිල්ලන්ගේ මේ කයිල්ල ම ඒවිදර සිතුලි පහල වෙනො තිැන් අපිතු ෙම උදහරණයක්. අපි ඔක්කම ඉඳල ඔන්න මොකක්ද සමූහචායරූපයක් ගත්තා සමූචාරපේ දස්සේ ඔන්න හැමෝගම ගෙවල්ලවට යවුණන. ටස දැම කාවද බලන්න සමූහචාරරූපේ මම ඉන්න තැන නේද ම හොහ ින්න්න දැන් මංන්න්න අතර ල්ලා හිටියේ දා ාවහන කන්නු ම ඉන්නවාද තැන මම ඉන්නවාද. තැත එමතයි බලන්න නේද ඇ ඔක්කම ඉංකල්ලා මම ඉන්නවාද. තොට මේ රූපය තුළ මම පිටිබඳ හැගීමක් පහලයිනවා නේද. තරේ ඒ සමූහොයක් අතරේ මාවතබයි හොයන්නේ උත්තම් පරිසන නේද උත්තම්පුරිස මම තමයි හොයාන්නේ මාව තමයි කේන්ට කරගෙන බලන්නේ දැන් අර බුදු හාමුදුරොත් කෞද්ද මතෙ කොසොල් රජතුමා අහනවේ මල්ඩි කාදේවේගෙන් ඔයා මේ ලෝකෙ කාටද වැඩීම ආදරය කියලා කොසොල් අතුමත් දලුවමර හරිම හොඳ පෙම්වතෙක් හිතනව ඇතින් මට ආදරේ කියයි කියලා කෞද මල්ලිකාදේවී ආදරේ කියන්නේ යාටමයි ආදරේ කියන්න නේද උත්තම්පුරිසන ඉතිං මේ කරාව ඇත්ත ඇති බැලුහාම කෙසේ නමුත් එතකටර අපි සමෝහයක් කතර මාව තමයි හොයන්නේ මම තමයි මූලි කරේ අපි බලන්න එතොර ඒ බලන්න කොටම මේ මම කියලා හැඟීමක් පහලනවා ැහිතන්න අපි ලොකුවට ම කියෙ හැඟිීමක් නොතිබුණ අවස්ථාවක් කියලා අපි නිකං සාමාමන්‍ය පත්තරය බලබල හිටිය කිසිම එහෙම මම කියලා හැඟීමත් තිබුන් නෑ. එක පාටම පත්තරේ දැක්කා චායාරූපය මීතිරරි කල මෙයි කියම් පත්තරයන්න ඇති දියයි කියල කිය. ඒ එතකට බලනවා එක්වට බලවා මත් තින්නවාද. නේද දැඟ ටංගාලන්න මම එබියටවා මල් එගලීට පැන්නම් මම මම දැම් බලනවා ඉන්නද කියලා මම චායරූපේ ඉන්න අද කියර බලවා තො මේ මම කියෙන හැඟීම ඔන්නවගේ දැකීම් හරහා පහළ වෙන්න පුළුවන්. ඒවගේ ඇසීම් හරහා පහළ වෙන්න පුුවන්. හිතන්න අපි ඒකාල සිද ක කියැන්න ඉති හරියට හොඳර පුලුවන් කියෙකීමෙකක් දැන් නංති වයිසක හිල්ලා. දැති ඒ කාල කියපු සිින්දුවක් කොන්න ගුවන්ඉදිලේ ප්‍රාර වවා. ත ඒක ඇහේනවා. තොර මොකද හිතෙන්නේ මේ මංගේපු සිින්දුවන නේද. ඒමත ට හි ෝ ල ම ොච්ච ලස්සට සසිදක ේැං ඉති බෑන දැන් තින් වයසයි ැන් තින්ටහට නෑන දුදක්කොත් ඇති නේද මගේ කටහන්ුව නස්වෙේලා ඒ කාල්ලන මංහරි අපපුූරුවෝටය ගීතේවද කියියවා මට සම්මානත් හම්මුණා. අර අර ගයිකව ම ක ති ඔක්ොමිති මක්කලා දැන්විති ම මොලිකගත් සිතුේද. හ දැන් බැරිවීම සිිරිබන්ඳව. සතවක් ඒ සම්බන්ධ සිතුවිරී. ත මේ සද්ද ගන සුවදත් එහෙමයි රසත් එහෙමයි ස්පර්ශය උත් එහෙමයි. එතකට මේ හැම දෙයක් හා සම්බන්ධයම දිිට්ට සුත්ත මුදද විඥාද හැම දෙයක් හා සම්බන්ධයම අපිට පුළුවන් පුදුමාකාර හිතා ගැනීමම් කරන්න. කල්පනාකිරම් කරන්න. අපි නිරන්තරයෙන් ඔහොමතමයි කරකරන්නේ. ඇ අපේ මනස ක්‍රියාත්මක නොන්නවෝ ආකාරෙන් තැන්වේ ම ශක්ති පමනෙන් විස්තරේ. මේ වගේ පුදුමාංකාර මේ රැවටීම් ජාලයක් මේ හිත ඇතුලි සිද්ධ වෙන්නේ. ති බුදු හාමුරුව දැ මේ රැවටිඩි ටිකතමයි අපට පෙන්ල දෙන්න හ දන්නේ. රැවට න ආකාරම මෙහත් රැවට නො මෙහිමත් රැවටන මෙහෙමත් ්‍රැවට නවා කියල තමයි මේ පොඩ්ඩ පොඩ්ඩ මේ නූල් බෝලෙ ලිහිලා දෙන්න හදන්නේ. දැන් ඔක්කම සිද්ධන අපරෙන් ඥාතන් තස්සාති වද අපිට තේරෙන්නෑ අපි හරිට අවබෝධ කරග නෑ. ඒ හරියට අවබෝධ නොවීම නිසාමපි මේ දර නවතන නවත කලපනා කරනවා. මම ඉන්නවා කියලම හිතාගන්නවා. එකක් මම නැහැ කියලා හිතාගන්න. නැත්තන් හිතන්න තැක් ටිකක් කරේ වෙන දෘෂ්ටියක් ඇවිල්ලා හිතනවා මෙරුණට පස්ස නම් මන්න නෑ. එට වසගේ මම නැහැ කියලා ඒම හිතාගත්තත් ඒත් පුුදු හන්දුරගෙන මේ මාරයට අහුවෙලා ඉන්නේ මෙතන මම ඉන්නවා කියෙලා හිතාගත්තත් මාරයටට අහුවෙලා මම නැහැකිල හිතාගත් මාරයට අහවෙලායි ඉ මේක ඉන්න මනෙ නැති නේද. න්නමම තමයි නැතිවුණේ දැන් සාමාන්‍ය උච්ේද දෘෂ්ටිටිතා කරන්නේ ඉන්න සත්වයකඉන්නවා ඉන්න මමෙක්කකින්නවා ඉන්න පුද්ගලයක්කන්නවා මරණින් මත්තේ ඒ සත්‍යයක් නැතිවයෙන උච්චේදයට ලක්කෙනවා එය ඉවරයි අර කය නැතිවුණාවගේ ඉන්න මමත් ඉන්න තත් එන්න සත්ත්‍යයත් ඉන්න පුද්ගලත් නතිවේෙනවා. ඔන්න වගේ දෘෂ්ටියයක් කෙනෙක් හිතුවොත් ඒත් ඉතින් එයත් අහුවෙලා මේ විදිහයට බැලු හාම හරිම සූක්ෂමයි දැක් හරදයක් කල්ලගෙන මම ඉන්නවා කියලා හිතාගත්තත් ඒත් ඇති මාරයට බැඳන්න ඇැහිතන්න අපි දැන් අපි කතාරකට බොඩ්ඩක්ඉති අර සාමාන්‍ය ලාමක දේවල් එකන්නේ උදාහරු වශයෙන් ගත්තේ අපි න ිටෝඩටයක් උසස්දේවල් ගම අපි දැන්ගන්න බන කියනවා බණ කියන්න කවුද මම නේද බනහන්න කකවද හෝුගොල්ලෝ තැංට මංගන්න බණ කියල මං කුටේට යනවා ට දැන්මට මතක් වෙනවා හමම් බන කිව්වල නේද ම බනක ටීඉති හොඳර හන් හිඩිය. මට මයි මනග කියන්න ගළුව මම තමයි ධර්මදේශයන් වහන්සේ මට වඩා කෞදන්නේ නේද ැන්ග තොර මනාදම පහලෙලා තියන්නේ මම මූඩික කරගත්ත හැඟීම් හැබැයි කලති නිකුසයක් නේ දෙ තොර මේ හිතන්න නරකයි මේ අකුසලයන් විතරයි මම පෝෂණය කරන්න මුල් වෙන්න කියලා. කුසලයන් නුත් මම පෝෂණය කරන්න මුල් වෙනවා තියෙෙනම් අප හිතන් අපි අසත් පුරුෂයගේින් කටයුතු වශයෙන්නම් කටයුතු කරන්නේ එයාගේ මත්වඒ පෝෂණය වෙන්නේ කරන විවිධාකාර අපිම අක්කු සල් ක්‍රිය මූටික වෙන්න පුලුවන් හොකන් කිරීමක්න්න පුළුව අංගේ මිත්‍ය චායක්න්න පුලන් බොරුකීමක් වෙන පුො මොහරි ඒදල්වෙන්න පුලළුව. නමුත් හිතන්යා සත්පුරජභූ මිට පැමිණිය කියලා හැසපුළුවන් තරන්න්නේ හොරකං කරනින් වරදි වලකිනවා සත්තු මාරණෙකින් වලකිනවා කා මිත්‍යආචාරෙන් වලිකිනවා බොරු කියනෙකින් වලකිනවා මත් පැන් පානෙන් ලකිනවා ඇැති සිල්වන්තෙක් වෙනවා ඇේද. සිල්වතෙක්. ඇති යාට ඕන්නම් පුළුවන් මම සිල්වත් අර යනම් දුස්සේලයි. එක ද තව කෙනක් විේශචය කරන්න පුළුව ඇබයි ම සිල්වත්. ජාසන්න භහාවනා කරන සමත භාවනාවක් වඩනෝ සම භානකඩදි අපි න්න මම දක්ෂයි. මම ටිකක් සාර්ථක වුණා මට ඔන්න දෙහනයක් ලැබුණ පළොවෙනි දිහනය කොන්න දැ මටතිී. යා මතති මේ ආශවාස ප්‍රසාහසන බලන්න ම න ැන් දහන තියන මට යන පලි දහන යන හො ද දෙව දහන්ට න අරය තාවම පලනි දහන රමයා කල්පනකන ම දෙදවනි දහනේ යාද තාම් පල දහන නේද. ත මම දැන් ධ්‍යහන පාවිච්චි කල්ලත්ති මට ඔන්නම් උඩිින් ඉන්න පුලුවන් නේද. එතර මේ මනිනවාපී එතකොට ඒ අපි ලබන ආධ්‍යාත්මි දේව ලත්. සම භාවනාවත් සමත භාවනාව ප්‍රතිඵලයත් පාවිච්චි කන්නවා තමන්ව හවා දක්වන්න තව කෙනෙ පහත් කරන්න. විපස්සනාවනංති ඕක සම්පූර්ණයෙන්තින් එකන්නේ නොකළ යුත්තක් ො ඒකයන්නේ මොලේ නෑ එකන්න නවුව නෑ මුොද නුවනයි දුණුරන්න හදන්න්නේ පසනාව හැබැයි වරද්දගත්ත ඉතින් එතනැද එක කියන්නේ නිවරධී පසනාවක් වැඩෙන්නෑ. තිය නිසා බුදුරයන් වහන්සේ මේ අපිට වෙන්න පුළුවන් වැදම්ටික පුදදුමමාකාදක් ද විතරක් පිස්ත කරලතිෙනවා ැහි තන්න යම්සි කෙනෙක් ඔන්න කුලවාදයක් ගන්න දිට මං ඇවිල්ලා කොලවතෙක්. අරගුල්ඇවිල්ලා අඩුකුලේ කටටිය. මං ඇල්ල උඩරට කට්ටියේ.ම උඩ රටන් ආේ මේ කටයන්න උඩ ටංගාව කටය න අපි නැති පහතරටියයන ෙද ජාසය තමන් උඩින්තයා ගන්න නේද. ඒ එක පැත්තාඒටවස්ස මම ධනවතෙක් අරගොලිතිින් දුපත්තු. මමඇවිල්ලා මේ ආතන ප්‍රධානයක්. ලම ද න්නන කෙති අඇට එන්න කට්ි කියනවා. අතට මේ ඔක්කොගෙම තර මේ අපි හදාගත්ත තනතුරතියනවා අපි දාගත්ත සංඥාතියනවා අපි ආරෝපනය කරගත්ත නිලතලතියෙනවා අපි යොදාගත්ත කුල මල ආදයේ හැම දෙයක්ම තියෙනවා. ඒවා පාදකරන්න තොට අපි පුදුම විදරමේ මෙක්ුවා දක්වනවා කෙනෙක් හදාගන්න තැනැත්තෙ කදාගන්න තැන ඇත්තා තැනැත්තා. නේද. තැනැත්තේ කදාගෙන ෙනෙ හදාාගෙන මෙ හදාගෙන අපිකල්පනාාකන්නවා දිග දිකටල්පනාකන දිගින් දිරික කලපා කරදදි ඒ ම ස්තිරවෙනවා. මමයා ස්තිර වෙන පුජ්ජලයා ඉස්තිරවෙන. හර පුංචි දරුවගේ නම මොකදද පුංචිම කාල ඉපතුුණගවක් මක්කත් නෑ නවක්වත් නෑ. නේද අම්මකනෙත් තාතකන කවුරත් දන්නන්න දරම්. නේද රසාාවක් මමුකුත් නෑ රටක් ජාතියක් ආගමක් මක්කත් නෑ පුංචි අහිංසක හිතක් නැ තර අපිට. ිොච දෙවල්තියෙනවාදනේද. අපටි කොච්චරනම් සංාතියෙනවාද. අපේ ඔල්ලු බරවෙලා තියෙන්නේ මේ ඔක්කොම සංඥා ඇතුළ අපි දාගෙන ඒවා ඔබබගෙන තම අපි කල්පනා කරන්න අපට හිතෙන්න්න මෙහෙම මට හරි අමාරරියායර් මං පුංචිකාලෙ හිටියේ අහිංසක චරිතට අහිංසක ජීවිතයට ඒ අහිංසක මානසකත්තයට ජන්න හරි අමාර. තියනිසායි අපි මේ වැඩිහිටි වෙන්න වෙන්න අපේ හිත් පුතුම විට හරි බරවෙනවා. පුදුමවිදිට හිරවෙනවා පුදුමිදියට එක්කො මානක් කාර වෙනවා. මේ මම මූනිික කරගත්ත හැඟීම් මම මූලිකරගත්ත සිතීම් කල්පනාකිරීම් ප්‍රකල්පනාවන් බලාපොරොත්තු අපේක්ෂාන් මේ ඔක්කොම පුදුමාකාර විදිහට මේ මමයා පෝෂණය කරනවා කෙනෙක් පෝෂණය කරන්න. මේ ඔක්කොම හරහා මාරයට බැඳනවා. බදුහොදුර ඒයි කියන්නේ මඤ්‍යමානෝ භික්කවේ බද්ධෝ මාරස්ස. මේ විදිහට මම මූනිික කරගත්ත එක හෝ සිතුේ එල්ලක් පහළ වෙන වාරයක් ගානේ. අපිට මතක් කරගන්න පුළුවන් න්නං මඤ්්‍යමානෝ භික්කවේ බද්ධෝහ මාරස්ස. මහනෙනි මෙබන්දුු මම මූනිික කරගත්ත කෙනෙක් මූනිික කරගත්ත සිතිවෙල්ලක් පහළවෙන වාරයක් ගානේ මම භාරයට බැදෙනවා. මමේ හිර ගෙදෙට්ටයි බැදෙන්නේ. අමං්්‍යමානෝ මුත්තෝ පාපිමතු. හැබැයි මම කොහොමහරි මම මූනික කරගත්ත කෙනෙක් මූනිික කරගත්ත පුං්ගලෙක් මූි කරගත්ත සිතිවිඩි පහල කරගන්න නැතුවේ ඉන්න උත්සාහත් වෙනවා නං. න්න ගැලවීමත් තිේන ඔන්න ගැලවීම ගැන්න හරි ලස්සන්ට බුදුරයන් වහන්සේ අර මූල පරියාය සූත්‍රී ඒකත් දේශනා කරනු දැන් එතන ඒක දේශනා කරන්න සේක පුද්ජලේපුට තැන් එයා සේක තත්වේකට පත්තන ති සැහෙන්න වැෑමද දන්න. අපිතුූ යම්සිිකිිනෙක් යා බහමනාවක් කන ඔයි පසන කොඩනවා තැන් ටිකටිකවි ප්‍රසනවා කඩලා යාට තේරෙනවාමි මෙතැන අපිතම ටියන් වොත් මේ රපස්කන්දේ මොනික කරගෙන කෙනෙක් පුද්ලයක් සත්වයක් මෙක් නැහැ කියලා යාට දැන් ප්‍රත්්‍යයක්ක්ෂයක් වශින් තේරෙනවා ඇතම උදාහනයක් වශන් ගත්තු තිතමූ කෙනෙක් ධාතු නසිකාරයක් වඩන ධතු මන්සකකාරය වඩන්න පට ග න ති ම තමයි පටන්ග ම තමයි දතු නසිකාරේ වඩන්න පුද්ලෙක් තම ඉන්නේ කෙරතන් අප පටන්ගත්තේ හැබද ටිකටික ධහතු නසිකාර ිකටික වඩාගෙන යන දැන් තවට සක්මනේදී. ඇවිදිනවා කෙනකින් පටන් ගත්ත ම දකුණ කියෙනගිය ඔසෝනො බනවා කියලා ගියා සම්මුතියෙන් පටන් ගත්ත තටියයක් තින් එහට එහට යනකොට ඇතර වමදකුණ වශ්‍යන ඔසෝොනො තබන අවාශන දැඟුණ දැනීම් ටිකක්. තදවීම රඩුවීමක් මුරුදුවීමක් සැහැල්ලුවීමක් බරවීමක් උණුසුමක් සිසිලක් චලනරාශියක් දෙම ඉතාම ප්‍රාථමික මට්ට මේ දහතු ලක්ෂණ ටිකක්. හැදර මේ දහතු ලක්ෂණ ටික බලබලා යනකොට අ මම හදනකට මොකද වෙන්නේ ම හද නතක වෙනවා අපිට. එතර මේ ඉන්න මම නෙමෙීමේ හදපු මමෙක් ඉන්නේ නේදත අපිය මේ හරි ලස්සන්ට හිත බොහොම සැල්ලු කරගෙන හිත අහිංසක කරගෙන ඒ ඔක්කොම අපේ ඔොලිවෙත හිත සංඥාපොට්ටනය පැත්තකින් තියලා ඉතාම රිජුව අපිට දැනෙන මේ අත්දැකීම හඳුනාගනිමින් දැනගන්නින් වචනයක් කත් පාච්චි කරන්න අවශ්‍යනෑ. භාෂාවක්වත් අවශ්‍යනෑ. අපි හොඳදට ඒ විදත් දැනීම් බ්‍රජු අදකීම් ටික දැනගන්නමින් අපි සක්මන් කරන. තදවීම කරවුවීමම කුණු සුමක් සිලක්. නැතර මේ තදවීම දැනගන්න මට භාෂාවක් වවශ්‍යද තම මේ කල්න්ඉන්න. මට මේක දැනවා නේද මට මේක භාෂාවක් වවශ්‍යනය මේ දවීම දැනගන්න මේක බරගතය දැනගන්නමට භාෂාවක්කත් අවශ්‍යනෑ. තොට දැම් බලන්න තුර මුද හර ොහට ද ි ර ගෙහිල ෙ අපි තව මේ හරි සසරලායි කියලා. ත් පුදුමාකර ගැමරක් මේේක තියෙනවා. අපි මේ අපේ අර සංඥාපොට්ටනය පැත්තකින් තැ් තැබීමත් තුළ අපි ඔොළිව දාගත්ත සමු තිි පොඩ්ඩක් පැත්තකින් තැබීම තුළ නැවතත් අපි අර පුංචිකාල හිටේ අහිංසක මානසිකත්වයයට පැමිණීම තුළ සරල මානසිකත්වයට පැමිණීම තුළ ඒ සරලමානසිකත්වය තුළ ඉඳගෙන මේ රුජු අත්දකීමට මූලිකත්වය දීම තුළ.ඒ රුජු අදකීම් ටික ලබමිින් ලබමිින් ඒවා හොඳට විමසමින් විමසමින් අපි දැන්මක්ම භාවනාව යදෙනනවා. ඒ අපි නිවරදිව කරනවා නම් අපිතමූ අපි පැයක් ඒ වැඩේ කලා කියලා ඒ පැය තුළම සමහර විට මම හදන්න මට අමතක වෙනවා. නේද එදායි කියන්නේන්නේ මට කියලා කියන්න නොති. මම හදන්න අතක වෙන ැ තෝට දැ යෝගාෝචරක හිතේ හැඟීමම් පහලනොදැවන්නේේකෝ ම මම හැදදුන් නෑනෙමේටිගේ. මට දැනුනෙ මොනාදනි අපි දහතු ලක්ෂණ රාශක් තේනවා ඒ දහතු ලක්‍ෂණටක හඳුනාගැනම් කරන යම්සිි මානසික තත්වයකුත් ේනවා. ඕො දෙකන් දෙකට කැඩල පේනවා. අපි කේනවා නාම රූ පරිච්චේදයක්. එතුකොට රූපී ධර්මතා රැක් තේනවා ඒ රූපී ධර්මතා රැස දැගන්න නම ධර්මතාර සක්තියන ඒ හැර මෙතන සත්යෙක්නෑ පුද්ජලෙක් නෑ මෙක්නෑක නිකක් හිත දැන් ඔන්න පොඩක් අදක් ඇතින හිතඇතු හිත ප්‍රශ්නක මේ කටයුත්ත කරගන අදේකෝ ම මක් නෑ සත්ේක් නෑ පුදගලෙක්නෑනේ යිච ඉදගන ඒකම බලන්න තොට ඉඳගෙනත් බලන තදග රල් ගති උුසුන්ග සිල්ගත සත පිලත් ඒේකම් බල මේක මේ බහලිකොතගන්නවා කියන්නන්නේ මේක හොඳර හඳර වලාගෙන වඩගෙන ගියෝ. ඇැතොට මේ හිතෙම ඒ නුවන අවදිවෙන්න අවදි වෙන්න ප්‍රශ්න කරාවී මෙතන නැ සත්තේ කොහොමද මේ කොයිකට තැන් සත්්‍යයක් කියලකැන් පුද්ලෙක් නහැ කොයිකටම පුද්ජලෙක්කි ලකයන්. හුදෙක් දහතු සභායක් මතනතියෙන. හුදෙක් දහතු සමෝහයක් මැතනතියෙන්. හොදෙක් දහතු ක්‍රියාකාරීත්යක් මතනතියෙන් කියල හන අපේ නුවන අවදිවෙන්න අවදි වෙන්න අපේ හිතම ප්‍රශ්න කරාවේ. ඒකන බදුහාතුරදෙන් උපමාව දැම් බුදුරයන් වහන්ස කියේනවා යම්කේ හරක් මරණ තැනැත්තේ. එය හරකෙක් මරණකොට. මොන සංඥාවධ තියෙන්නේ සත්යෙක් කියෙනන සංඥාාවනේද හරකෙක්ක කියන සතෙක් කියන සංඥාව තමයි තිබුණේ. එඉට වසේ සතා මරලා අපි තු හම ගහලා කෑලිවලට කපලා ඉට පස්සේ අරගෙන ගිහිල්ලා අතරමං හන්දීක තිමිකුණ නොෝ දැ මොනාද විකුණන්නේ සතක්ද නෑ නේ මස්වවෙකුණන්නේ ො දැන් ලොකු සංඥා පරිවර්තනය කලින්න්නම් තනිකරම සත්ව සං්ඥාවත් තිබුණා දැන්තින් මස් කියන සඥාවක්. දියන් වහසෙන ඔොවගේ ෝගාාවචරයා දහතු මනසිකාරයක් වඩන යෝගචරයා. එයා පටන්ගත්තේ සත්ව සඥාවකින් තමයි නමුත් නිවරදිව ධාතු මනසිකාරය දිගට දිගට වඩාගෙන යනකොට අර සත්ව සංඥා ඉවත්වෙලා මෙතන හුදෙක් දහතු සභාවයක් තියෙන්න්නේ මේ ධහතු සභය සතේ පුද්ලේක් මක් නැහැ මේක හුදෙක් දහතු සභාවයක් මේ යම්යම් හේතු ප්‍රත්්‍යය නිසා හිගෙන තියෙනවා කියන තැන ඔන්න නුවන පිහිටන. ඔන්න විදිහට අපිතම කෙනෙක් හොඳට භාවනාවක් කල්ලා නෝනක් උපොදවගෙන. තුොර මෙන්න මේ එයා දැන් තේරුන් ගන්නේ නුවනකින් මේ රූපී ධර්මතාවයන් පිළිබඳව. ැ එයාකසයක් ගැඹුරට වැඩුව දැ මේ අභ්‍යන්තරක වශයෙන් අධ්‍යත්ත වශයෙන්. එයා හොඳට මේ දහම ප්‍රගුණ කරා නං. තොට එයාට තේරු මම කියලා ගන්න මේ කය කියලාගන්න දේ තුළ කෙනෙක් සත්යෙක් පුද්ලෙක් මෙක් හොයාගන්න නෑ. අපිතුම් මේ අවබෝධ එයාට බැරිද තවත් කෙනෙකට දාන්න. බාහිරට නෙදැ ඇතුලත් හොටර දැක් අනම් තනත්වේ පුද්ජලෙක් නති බව වැටහුණනා නම් ේ අ තරම් අමාරුවෙන එකක් නැමේ එලියේ මම කියාගන්න පිරිසේ. එඩියේ අම්ම තාතා අයියාක කියයාගන්න තැන්වල එතනත්යේ තනත් පුද්ලේ එතනත් මක් නැහ තනත් තිද්හතුු ස භාවය. කිය අන්න එයාට ඒ තේරුම් ගන්න එච්න අභහසුවෙන එකක් නෑ. එතර මේ අභ්‍යන්තරික වශයෙන් අධ්්‍යත්ත වශයෙන්. ඔබෝධ කරගත්ත තැනැත්ට බාහිරෙත්ත එහෙනම් ඒ අවබෝධයම ලබාගන්නවාගේ නික නිකං අනුමාන ඥානයකින් නය පස්සනාවකින් කරගන්න පුළුව. ඉට පස්සේ දැන් ඒ අවබෝධය ලබපු කෙන අපිතු එයායටට පෙන්න්නනවාේ ඔල්ලෝසුව තේයාට හැඟගේෙන් පුළලගති ොතනැත්වේන තර හදහතුවා. ගේ අප පෙන්න. එතනත්තින සතර මහද හතුවා. දැන් ඔන්න නිමල් කෞද නිල් මතකයිනේද. නිමල් ඔන්න භහනනා කළ හතු මනසිිකාරය වඩලා ඉට පස්සේ යන්න ගේ දකිනවා. දැමකද වෙන්නේ දැන් එතනත් අන්න සහර නිමල්ට මතක්කන්න පුළුවන් මම දැක්කම අවබෝධ කලා යම්පමණකට මෙතර තින දහතු සභහයක්. අර කලින් නිමල් නිෙවෙේ දැංන්න. ේද කලින් නිමල් රැවටුනා දැන් නිමල්යක් අවබෝධය සහිතයි. එයා දැන් උත්්සාහත් කන වෙනවා අරගේ දැක්කට අර පරණද දෙවල් මතක් කරෙන ල්පනා කරෙන ප්‍රකල්පනා කරෙන් ප්‍ර පංච කරන මගේ කියාගෙන අඩාගෙන යන්න නැතිව ඉන්න අන්න ප්‍රාත්න්‍යයක්ධරන. ුදුරයන් වහසේ කියෙනවා මේ සේක පුද්ගලෙක් ගැන ද දහම ප්‍රගණ කරපු මේක හික්මෙන තැනැත්තෙක් ගැන බුදුරයන්වාන්ස දේශනා කරන මෙහෙම. සේකෝ අප මත්ත මානුසු අනත්තරං යෝගක්කේම පත්තේ මාන හෙරති. ඒ ඇන්න මේ හික්මෙන තැනැත්තෙක් තාම රහත්වෙලා නැහැ අප පත්ත මානුසු අනුත්තරං යෝගක්කේම පත්තේ මානු වෙෙරති යා මේ අනුත්තර වූ කැනක. උත්තම වූයේ යෝගක් හේමයක් එයා රහත්තයක් ප්‍රර්ථනා කරමින් ඒ පැත්ත දැමයි දැන් ගමන් කරන්න හික්මෙන්නේ. න්න ඒ තැනැත්තා. සෝපි පටවිින් පටවිතෝ අභිජානාති. එයා මේ ගණ දෙයක් සම්බන්ධයී එයා දකින්නටක් වෙන දෘෂ්ටිකෝණයකින්. අර කලින් වගේමික පාර්ට්ටම සංඥාාව ඉපල්ලාසවට හ වෙලා චිත්ත විපල්ලාසවට හ වෙලා දිිටි විපල්ලාසවට හ වෙලා ඔක්කොම පරණ දෙවල් මතක් කරගෙන. රාගදවේශ මෝහටික එක අස්සට දාගෙන ම මගේ කියාගන්නන්නේ යන්න මේද පොඩ්ඩක්ර හිතහික්මී මක්තියන. කලින් තරන් එකට බැහැ ගන්නේ යන්නේ අිනන්දනය කරන්න යන්න ඒකින් සතුට වෙන්නේ යන්න මගේ කියාගන්න යන්න ඒ වෙනෝට දැම් පොඩ්ඩක් පස්සගහන හිතටකං පොඩ්ඩක් පැත්තකින් ඉන්නවා දිිට්ටේ දිට්ට මත්තම් ව දැකී මාත්‍රයෙන් අතරවන්න උත්්සාහාවත්වෙනවා. එනි බුදුරයන් වහසකකිනව පටවිින් පටවිතෝ අිඥාය පටවිින් මාම්ි. නිසා මේ සම්මුති පැත්තෙන්නංගයක් සමුති පැත්තෙන්නන් ගයක්ත්තිේ නොකෙන දන්නවා. නොදන්නවා නෙමේ ඇ මෙතන තිනෙනවා ගණ වැඩිවෙච්ච නැත්තම් පටම විය වැඩිවෙච්ච දහතු සමූහයක් මෙතන තියෙන්නේ ඒක මතක් කල් අද්දීලා. එයා තමන්ටම අවවාද කරනවා මාමං්nyiි මේක මං්ඥනා නොකරව කෙල් සමන්ටම අවවාද කරගන්න ඔලු. එකන දැන් තාමත් මේ සේක පුද්ගලයාගේ හික්මෙන තැෑඇත්තාගේ ඇැ තුළි මත්තතිින් ආශ්‍රව තියනවා තාමත් කෙස් තියෙනවා තාමත් අනුසය තියෙනවා. ඒ නිසාමරට පරණදිවල් මතක් වෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රපංච වෙන්න යන්න හදනවා. හැබැයි අවවාද කරගන්නවා ඕ කරන්න එපා. දැක්ක නිදැන් බහන කරණය ගසනාව වැඩුවන්නේ ධතුමන්සිකරක් වැඩුවන්නේ දැක්කන්නේ මෙතනගයක් නැහැනි ඔන්න අට සම්මුතියට පොඩ්ඩක් මේ අපේ අවබෝධය ිට්ටු කන්නවා. පිපසන නුවන මතක් කරගන්නෝ මතක් කල්ලා තමන්ටම අවවාද කරන්නවා දැන් මජනා කරන්න යන්නපා ආයි මම කියාගන්න ගියොත් අහුවෙනවා මගේ කියාගන්න ගියොත් අහුවෙනවා මේ ගන කල්පන කර යොත් අහුවෙන පුළුවන් තරන් ප්‍රපංචලින් හිතන නිදහස්රගන්න අඩුවෙන් කල්පනා කරන්න හිත නි්ශබ්දෝ තියාගන්න දිිට්ටේ දිිට්ට මත්තං කරන්න කියෙලන්න පොඩ්ඩක් මතක් කරගන්නෝ දහම. යාටම ටොක්කක් ඇනගන්නවා. පටවයා ම න . පට යා මන්් පට වි න් ප හැම ල් ම ඒ ගෙන තන්ට මාවවාද කරගෙන. පුළුවන් තරම් මේේ මං්ඥ නාකිරීම අඩු කර ගන්න. ප්‍රකල්පනා කිරීම අඩු කරගන්න. දිගින් දිකට ප්‍රපංච කිරීම. ඒ වටවලන්නේ යෑම අඩුකර ගැනීම සඳහා තමන්ටම අව්වාද කරගන්න නැතර මේ සේක පුද්ජලේ එක පාටරහත්ත අනෙමි. යා යම්සි දහම ප්‍රගුණ කල්ලා ඒ උපදවාගත්ත නුවන ඒක බොල්වෙන්න නොදී ඒක නිකං ආයත් අමතක වෙන්න නොදී නැවත නැවත හිත පැටලෙන වාරයක් ගානේ එනං උත්සාවන්ත වීයුති සිහියෙන් ඉඳගෙන ඒ ප්‍රපංච වෙන්න තින් හැකියාව අඩුකරකර අඩුකර කර යන්න මං්ඥනා කරන්න ති හැකියාව අඩුකරකර අඩුකරර යන්න හිත ලුවන්තරම් මං්‍යනාවන්ෙන් වලක් වගෙන තබාගන්න හිෙන යා උත්සාහද දැරයුති ප්‍රාඥයන්දරු තේස් හක්ම අවශ්‍යය. තැටපස් බුදුරයන් වහන්සේ කියනවා පටමින් මා අභිනන්දි. එයා එයාටමුත් අවාදකන්නවලු මේකින් සතුට වෙන්නන්නපා යිතිම මේ කෑ කොස්සං ගහන්න යන්න එපාගේ හැදවේ මයිකෙට උඩු පණන්න යන්න එපා ලොකුට මේ ගැන කියාපාන්න යන්න එපා නිත ඇත්ත එක්ක වාදකරන්න යන්න එපා ගියොත් අහුවෙනවා අයි මාරයට බැඳනවා සද්දනැතු ඉන්න න්න මන්න මංවාදරගන්නවා එ හික්මී මක්කතා කරන්න සංමරවී මක්කතා කරන්න. තංකිස් හේතු උදහඳදුරු කියේනෝ පරිින් යින් තස්සාති වදාම තාමති සම්පනින් වලපගන්න බෑකද තව දුරටත් අවබෝධ කරගන්න තියනවා. තව දුරටත් යම්කිති තමත් ආස වනසේ දර්මයන් ේයන ඒකයි තාමත් මේ හිත කෑගහන්නන්නේ ඇැම්මලාවට අම මගේගේ මේ මගේගේ මේ ලස්ස නයි මේ හොඳයි ඒ හිත තාමත්ක ඇවිල්ලෙන් මත්ිකන්. ස්රට පනින්නේ හොද තාවත් ආශවා අන්ස ධර්මයන් තියෙනවා ඒකයි මේ තාම සම්පූර්ණෙන් අවබෝධ කරගෙන පූර්න වශයෙන් අවබෝධ කරගෙන නෑ හැබැයි ය උත්සාහත් වෙන හික්මවා ගන්නවා අතින් තමංව තමන්ට සිහි කැඳවනවා මොක් කරන්න එපා දැන් කියලා. ති ඔන්න වගේ පාරක් බුදුරජණන් වහන්සේ එතකොට මේ මඤ්ඥනා කිරීම හා සම්බන්ධයෙන් කියලා දෙනවා එතකොට බුදුරයන් වහන්සේ මුලින්ම කියපු මඤ්‍යමානෝ භික්කවේ බද්ධෝමමා රස්ස අමඥ්‍යමාන මුත්දෝ පාිමතු. අපි අම්මවස්ථාවක මඤ්ඥනාකිරීම්වලින් වැලකිලා ඉන්න තාක් මාරයගෙන් නිදහස් කල හිතා ගන්න පුුවවා. ප්‍රපං්චවලින් වැලකිලා එන්න තාක් මාරයගෙන් නිදහස් කලා කියන්න පුුවන්. මම මූලික කරගත්ත කෙනෙක් මූනිි කරගත්ත පුද්ගලයෙක් මූලි කරගත කල්පනාවන් අපේ හිතා ඇතුලි පහල වෙන කට කොහොම දපියක නවත්ත ගන්නේ කොහම ිියක සංසිදුව ගන්නේ. එවට රැවට නැතුෙන් අපි කොහො උත් සාහත්වෙන්නේ පොඩක් ල්ප කරන්න වෙනවා එකත් නේද එක කල්පනා ගන්ටයි වෙන්නේ එකති ව හිතර ගන්න සිද්වේෙන. එට දැන් මෙතන පොඩි තාව ප්‍ර්න කියන්න පුළුවන් දැ එතකොට තැම රහතන් වහන්සේ කෙනෙක් කොහොම දැන් තොට මේ තවත් කෙනෙක් කතා කරන්නේ නේද දැන් ඒඒක තර ලස්සන්ට සාකච්ඡා වෙනවා අරහත්ත සූත්‍රය කියලා සූත්‍රය එකදී දැන් එතනද දෙවිකෙනෙක් ඇවිලා හනෝ මේ රහතන් වහන්සේ ලත් කියනවලු මේ මම පින්ඩපාති වැඩිය මම බන්න කිව්වා මට පිඩ පාති බෙදවා ඇ මෙහිම මම කියලා කල්පනා කරද මෙම විවහාර කරද්දී එ තාමත් මේ එතන මත්වයක් තියෙනවාේ. ෙ මේ බදුහාදුරන්ටල්ලාම කියනවා. පස බුදුරයන් වහන්ස කියේනවා ඒ රහතන් වහන්සේ දන්නවා මේ කයිලා හොදක් සම්මුතියක් විතරයි කියලා. එකකලලා හුදෙක් භාෂාවක් විතරයි කියලා. මේකයිලා හොදෙක් විවාහාරයක් විතරයි කියලා උන්හසේ දන්නවා දැන්න ගෙන්න්න අයි පාවිච්චි කරන්න. නැතුව හ වෙලා නෙමයි පාවිච්චි කරන්න තිේනිසා අපි කාටහරි වුුණාත් ඉති තව කෙනක කතා කරදදි රවුමක්ලිය අදී ති ඒ වැඩා ද මකිව්වා ම කතා කලාක් ඉති කියන්න වේවේ අපිට පුළුවන්න ඒක ව්‍යවාහාරයක් පමණයි කියලා මතකතියාගන්න නේද මේකයිලා වාකයක් විතරයි මේකයියට තවත් කෙනකොට කියාදීමක් විතරයි මේකයියට තවත් කෙනෙකොට මේ මට හැගෙනදේ මට කිය මම කරපුදේ පොඩ්ඩක් මේ ස්‍යවධනය කිරීම පමණයි මෙතන තියෙන් ඒ හැර සත්‍ය වශයෙන් ඉන්න පුද්ලෙක් සත්්‍යවශයෙන් ඉන්න තැනත්තෙක් සත්‍ය වශයෙන් ඉන්න මෙක් නැහැ කියර මන්ට අවබෝධයක් ම පිහිටාගෙන භාෂාව්‍යවහාර කරන්න මෙකින් බාධාවක් නෑ. ඒකාරණාවත් දුරජාන් වහන්ස දේශනා කල තියෙන. තිය ඒ කරණවත් සමග අද අපි ධර්ම දශාමතරින් සමප්ත කරනව අපි තවදුරටත් මං්‍යනා ගැන තවත් ගැම්රික් හටත්තා කරන්න බලාපොරත්තෙමු අද ධර්ම දේශාමතනින් නිමා කන්නව සිරු දෙෙනනාට තෙරවන් සරම.